්‍රකට් තිහාසේ ගැන බැලූ හම බහෝ දක්ෂ ක්‍රීඩගයින් එනම් පිතිකරුවන් පඳු යවන්නන් සහඳු රකින්නන් වැනි අය ක්‍රිකට් ශෂත්‍රයට බිහිවී තිබෙනවා. නමුත් ඔවන් සියලු දෙනාතරින් කිසිවෙකුට කවදාව තමත කළ නොහැකි අන්දමට ක්‍රිකට් ඉතිහාසේ නොබිදිය හැකි ලෝකවර්තාවන් තපති වෙන දස දෙනාගෙන තමයි අපිඇත බලන්නේයන්නේ මං ඔයාලව ආයිබෝන් කියලා පිළිගන්න අතර එන්න අපි දැම් වීඩියෝටයන්. අංක දහය, නිමකදී වැඩිම ලකුණු හාරසියයක් කරැස්කල ලබින්දිය හැකි ලෝකවාර්තාව ැබ බ්‍රයින් ලාරා ්්‍රයින් ලාරා කියන්නේ ඉතා දක්ෂ ජනප්‍රය ටහහින්දය කොවපලිය සිටියකීඩටගේෙක් ඉද අනු සුපිරිපිතිකරු සචින් ෙන්ඩල් ක රිකට ලො පැමීමට පෙර. හසාමන ක්ෂ ලකුණු අතර සිටින පිතිකරුවෙු ලෙසනම් දරාසිටිය. බ්‍රයින් ලාරා පළමුවට හොගේ ටෙස්දවයේ වැඩිම ලකුණු වශයෙන් එගලන්තෙරෙහිව ලකුණු තුන්සිේ හැත් ා කකැස් කනවා නමුත් දෙදහ තුනවසේද ස් ්‍රේලියන සුපරික්‍රීට මැ හේද ල තුන් ස ක රක. ින් බයන්ලාරගේ වාර්තාව බිඳදමීමට සමත්වෙනවා. නමුත්තින් පස්ුව බ්‍රයින්ලාරා නැවත දෙදාස් හතරේද එංගලන්තෙට එරෙහිව ලකුණු හාරසිියක් කැෙස් කරමින් මැදිව හේඩන්ගේ ෝකවාර්තාව බිඳදමින් දැනටත් කිසිම ක්‍රීඩකයෙකු නොබිදිය හැකි වාර්තාවක් ඔහු සනිටහන් කරනවා බ්්‍රයින් ලාරා බටහිරයින්දිය කොදුු ක්ඩයම නාකයා ලෙස කටු කරලා තිබෙනවා. අංක නමය පන්දුු හතරකදි කඩළු හතරක් බිඳදමා ක්‍රිකට් වාර්තා පොත අලුත් කල අපේ ලසිත් මාලිින්ග. ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකාවේ බිහිවූ ඉතා දක්ෂම සුපිරිපන්ඳුයවන්නක් මොහුගේ පන්දුු ඇවීම ගැන මුළු ලෝක සිටින ක්‍රකට් ලෝඩින් කතා නොළතරම් මුහ ඕනෑම අවස්ථාවක නිසි එල්ලේට යෝක පඳු යවීමට තරම් දක්ෂපන්දු යන්නෙ නිසා මාලිංගව යෝක පන්ඩු ය වන්නා ලෙසද හඳුවනවා. ඕෑ අවස්ථාව තරගයක් උඩු යටිකු කළ හැකි ක්‍රීඩකෙක් වන අතර ලසිත් මාල්ලින්ග ලංකාේ සිටියහ මැච්වන ක්‍රීඩගේෙක් ලසිත් මාලින්ගි විසින් දැනට ක්‍රිකට ඉතිහාසේ වාර්තාවන් රැසකට උරුමකම් කියන මුොහු ඔහුගේ වාර්තාවන් අතරින් කැපී පෙනෙනෙන් ලෝකවාර්තාවක් තමයි ඔහු දෙදහස් හතේදී දකුණු අපප්‍රිකාාවටරැහිව පඳු හතරකින් ඉතා අගනා කඩු තරක් බි දමන්නට සමත්වීම මෙම කඩුළු හතරට ෂෝන් පොලොක් ඇන්ඩ්‍ර හෝල් ජැක් කැලිස් සහ මහායා ටිනී යන ක්‍රීඩගයන් ඇතුළත් වෙනවා. අංකාට මොඩන්ඩේ ලජන් යන නමින් හඳුන්වන පිත්තෙන් ලකුණු විසිපන්දහස් පන්සිය තිස්හතරක් සහ, පන්ු යවීමෙන් කඩුළු පන්සිය හැත්තහතක් සහ, පන්දුු රැකීමෙන් යන තුන්නිරියවූෙන්ම දස්කම් දැවූ ජැක්කැලිස් ජැක්කැලි තතා ප්‍රබල දුණුප්‍රිකාණු තුන්නිරියෝ ක්‍රීඩකේ. හ මදෙල ශක්තිමත් පිතිකරයක වන අතර පිතිකරුවු වශයෙන් අශ ඕනෑමස්ථානක සිට ක්‍රඩා කළ හැකි ක්‍රීඩකෙක් මහ ආරම්භග පිතිකරු ලෙසත ක්‍රීඩාකරති බෙනවා. කැලිස් ටෙස්පිටියයේ ලකුණු දාතුන්දාස සීමම පසු කළ ලොව සිව්වන ක්‍රීඩකයා සහ දුණු අපිකනු පළමු ක්‍රීඩකයා ලෙස නම්දර සිටිනවා මොහුගේ පිතිකරණයේ වැඩි මලකුණු වශයෙන් ටෙස්දිවයේ ලකුණු දෙසිය විසි තරක් සහ එක්දින තරගේ ලකුණු එකසි තිස් නමයක් රැස්කර සිටින ඔහු ඔහුගේ ොඳම පන්දයොීම වශයෙන් ටෙස්දිවයේ ලකුණු පනස් හතරකට කඩුළු හයක් සහ එක්දින පිටියේ ලකුණ තිහකට කඩළු පහක්දවා ගෙන තිබෙනවා. ඊට අමතව මොහ උඩ පන්දු තුන්සිිය තිිස්සකක් රැක ෙන තිබවා ටෙස්දිවයේ තරන්ගේ වීරය සම්මාන විසිතුනක් දිනා ටෙස්ටිතිහාසේ වැඩම තරගේ වීරයම්මාය දිු ක්‍රීඩකයා ලෙසද නම්දර සිටිනවා. මෙසේ පිත්තෙන් පන්දුවෙන්සා පන්දු රැකිමවැනි තුන්නිරියවෙන්ම සුපරිදස්කම් දක්වවා ඇති කැලිස්ගේ, ලෝකවර්තාවද තවමත් බිඳදමීමට කිසිු ක්‍රීඩයෙකුට හැකි වෙලා නැහැ. අංකහත, මෙතෙ ෙක් න රගේකද වැඩම ලක්ුණුවාශෙන් ලුණු දෙසි ැටහ තරක් රැස්කළ, රෝහි් ශර්මා. හේෂර්ම ඉදියාවේ දැනටත් ක්‍රීඩාරන ේට ක්‍රඩ එකෙක් ක්‍රිකට්ලොේ හි්මෑන්යන්වර්තනමෙන් හඳන්වන මොහු දැනට එක්දින තරඟවලදී දවෂතකයන් තුන්වතාවක් ලබාගත් එකම ක්‍රීඩ එකයා වෙනවා මොහ පිතිකරුවෙුටම තරව ඉතා දක්ෂ නායකයෙක්ද වෙන මොකද මුහ ඉන්දන් ප්‍රමේර්ලික් රඟවාලිය මුම්බ යින්දස් කණඩෑම නායකත්ය දරන මොහු මොහගේ නායකත්වෙන් උම්බයිඉන්දියෙන්ස් කණඩෑම යිIPල් කිරුල් ඩිවාරගණනක් නම් පස්වතාවක් දිනාගැනීමට සමත්වී තිබෙනවා රෝහිට් ෂර්මාගේ වාර්තාාවන්න අතරින් නබිදිහැගේ වාර්ාව යි දෙදහස් දාහතරේදි ඊඩන් ගඩ ස්ක්‍රීඩංගන ශ්‍රීලංකවසා හින්දිය අවතර පැවැති එක්දින තරගගේ පු එකය හත්තෑ තුළකදී ලුණු දෙීිය හැටහතරක් රැස් කරනවා. මෙහිදී හතරේ පහරවල් දිස්තුනක් සහ, හය පහරවල් නමයක් මීට ඇතුළත් වෙනවා. අංක හය, තරඟ එකදී කඩුළු විස්සෙන් දහනමයක්ම දවාගත් ජිම්ලේකජිම් ලේක එංගලන්තක්‍රීඩගේෙක් මොහහිතාදක්ෂ රයිටතාම් ෝෆ්බ්‍රේක් පන්දියවන්නක් මහ ටෙස්තරග හතලි සහට සහභාගී වෙලා කඩුළු එකසි අනෝ තුනක් දවාගෙන තිබෙනවා මෙහිදී ඉනිමකදී කඩුළු පහබැගින් නවතාවක්ද තරග එකදී කඩු දහය බැගින් තුන්වතාවක්ද දවාගනිමින් එක සිටි පිතිකරුවන්ට තරජනකාරී පන්දුයවන්නෙකු ෙස කැපි පෙනිලා තිබෙනවා මොහුගේ වාර්තාවන් අතරින් නොබිදයැකි වාර්තාව තමයි එක්දස්නමසය පනසයද මන්චෙස්ට ක්‍රීඩංගනය ති ඔස්ට්‍රලිාවටරැහිව සිවුවවන ස්තරගේයේදී ජිම්ලේක පළමු ඉනිමේදී කඩුළු නමයක් සහ දෙගන නිීමේදී කඩුළු දහයම දවාගෙන ලෝකවාර්තාවක් තබන්නට සමත් වෙනවා. මෙම ලෝකවාර්තාව ඉතා පැරණිම ලෝකවාර්තාවක් වන අතර මෙතෙක් මුහගේ ලෝකවර්තාවක් කිසිබෙකුට බිඳ දැමීමට හැකිවෙලා නහැ මේය ක්‍රිකට් ක්‍රඩාව ඉතා දුර්ලබ මවස්ථාවක් ලෙස සැකෙනවා. අංක පහ, පි හැෝමදන්න පන්දු දුළහක්වැෙන ඉතා අඩුගනකින් ලකුණු පණහක් රැස් කළ යුවරාජ් සිං යුවරාජ සිං කියන්නේ ඉන්දියාව සිටන සුප්‍රරි ලෝකප ප්‍රකට දැවන්ත පහරවල් එල්ල හකි තුංිරිය ක්‍රීඩකයෙක් යුවරාජවමත් පිතිකරුවු වන අතර ඕස්ට්‍රේලියාවට රැහිව යිතා ප්‍රබලෙස ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ඉදියාව ඕස්ට්‍රේලියාව සම කරටකර සටන්කිරීමට පටගත්තේද. යුවරාත් සිංහ පැමණීම සමගම කියලා කියන්න පුුවන් තරගේයක යුරාත් සිං ක්‍රඩ කරනව නම් එම ක්‍රීඩාංගනයම උණුසුන් ව අතර, ඔහ එල්ල කර හය පහරවල් ල්වැඩි සදර්ශනයක් ආකාරයට දැගන්නට පුළුවන් වෙයි. මහු එල්ල කරන දැවන්ත හය පාරවල් නිසාම මහුට මැක්සිමම් කියන විරදවාලිනාමේ නුත් හඳන් වනවා යුරත් සිංගේ වාර්තාාවන් අතරින් කිසිවකුට නොමිදිය හැ වාර්තාව තමයි දෙදහස් හතේදී දුණු අපප්‍රිකාවේ කකිින්ංස් මේඩ් හි පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන රඟ වලිය එගලන්තයටරෙහිවයි ස්ටුවඩ් රෝඩ්ගේ පන්දවාරයේේදී පන්ඳු හයකද පිටපිටම හය පහරවල් හයක් එල්ල කිරීම. මෙහිද එම හය පාහරවල් හයත් සමගම ඔහු වර්දශතකයත් වාර්තාකිරීමට සමත් වෙනවා. අංක හතර, ABC. ඩවිලියස් විසින් ලෝව වේගවත්ම ශතකය වාර්තා කිරීම. එනම් පඳු තිස්සක දී ලකුණු සීයක් ලබා ගැනීම. ABC ඩිලියස් දකුණ ොපරිිාවේ බිහි වූ ජේෂ් ක්‍රීඩක කියලා කියන්න පුළුවන් මොහුව සුපමෑන් ුෝ ක්‍රිට් සහ මි. 3ක් ය විරදධාවල නාමයන්ගද ොහු අමතනවා. ඩිවිලියස් ව කඩුල්ල තවාගෙන ප්‍රතිවාදී කණඩෑම යග්‍රණය කිරීම කියන්නේ ක්‍රිට් ඉතිහාසේම සිදු නොවුණු දෙයක් මොක දහ කඩුල්ලේ රැඳදිසිරන මහොතක් පාසාම එය පඳු යවන්නන්ට ලොකු හිසර දෙයක්. ිවිලියස්ගේ ොබිියහැකි වාර්තාවන් තමයි, මීට පෙර වේගවත් සතකේට උරමකම්කි කුරේ ඇන්ඩසන්ගේ ර්තාව බිඳදමමින්, දෙදහස් පහලවේදී දකුණු අපප්‍රරිිාවේ යොහැන්ස්බ ක්‍රීඩංගයේදී දකුණනපිකාව සහ ටහිර න්දිය කොදේ කණ්ඩායමතට පැවති දෙවනෙක් දින තරන්ගේයේදී ඩිවිලියස්? දු තිස්ස එකකදී ලක්ුණු සීයක් ප්‍රේක්ෂකයින් මවිතයට පත් කරමින් ලබා ගන්නවා මෙහිදී ඔහුගේ ඉනිමට හතරේ පාරවල් නමයක් සහ හයේ පාරවල් දහසයක් මීට ඇතුළත් වෙනවා මෙම තරගේදී ඩිවිලියස්ගේ දැවැන්ත පිතිහාරර්මය නමවට පත්වන්නේ පන්දුු හතලිස් හතරකදී ලකුණු එකසි හතලිස් නමයක් ලබා සිටියේදී. රසල්ගේ පන්ඳුවට කාට විසින් උඩ පන්ඳුවක් රැකීමෙන්. අංකත්තුන, තරඟ පනස් දෙකක් ක්‍රීඩාකර ඔහුගේ තරගක සාමාන්‍ය අනුනමය දශම නමයක් ලෙ සසාමාන්‍ය ලෙ පිත්තෙන් දස්කම් දැක්වූ සර් ඩොන් බ්‍රඩමන් බ්‍රෙඩ්මන් නෝස්ට්‍රේලියනු ජාතික අති ශිෂ්ට දකුණත් පිතිකරුවෙක්. කරු කෙතරම් ලුණු රැස්කලත් ඔහුලකුණු රැස්කිරීමේ සාමාන්‍යියයේ තරඟෙන් තරගයට නොවෙනස්ව තබා ගැනීම ඉතාමත් අපහසයක් නමුත්බෙඩ්මන් නොහගේ ක්‍රිකෙදදිවියයේ ටෙස්තරඟ පනස් දෙකර සහභාගී වෙලා ලකුණු හයදස් නමසි අනුහයක් රෙස්කරගෙන තිබෙනවා මොහුගේ තරංගේක ලකුණු රැස්කිරීමේ සාමාන්්‍යයේ අනු නමේ දශම නමය හතරක් වෙනවා මහු ැස් කළ වැඩිම ලකුණු වශෙන් ලුණු තුන් සේ තිස්තරක් වාර්තා වෙනවා. න් පසු එකළ පැවති ලකයුද්ධේ හේතුව, ෝකේ ක්‍රිකට් ක්‍රඩා කරන සේලු ටල්වලටම ක්‍රීඩා රීමට අපහසු වෙනවා. මෙන්න මේ නිසා බ්‍රැඩ්මන්් ඔහ හගේ ක්‍රකටඩ ජවිතය තබමින් සිටි වාර්තාවන් අත් හිට වන්නට සිදු වෙනවා. අංක දෙක කිසිදු කෙනෙකුට ලංඟාවිය නොහැකි කඩුළු එක්දහ තුන්සි හසලි සතක්දවාගත් මුත්තයියා මුරලිදරන්. මුත්තයියා මුරලිදරන් කියන්නේ ශ්‍රී ලංකාවේ සිටිය අති ප්‍රබල රයිටාම් ෝෆ බ්්‍රෙක්් පන්දුියයවන්නේෙක් ලංකාවේ බිහිවූ සම්පතක් කියලා මොහුව හඳුන් වන්නට පුළුවන්. එකල මුරලිදරන්ගේ පන්දුවකට මුහුණ දෙ නෝනෑම පිතිකරුවෙක් වැඩි කැමත්තක් දක්වන්නේ නැහ. මොකද මුරලියවන පන්දුව අතරින් නොහොයවන ඉතා භයායනක පන්දුව තමයි දස්රා කියන්නේ. මෙ පදුවට ඕනෑම පිතිිකරුවෙක් පහර දෙන්නේ ඉතා පහසුවෙන් ඔහු ෙස්තරග එකසිය චිස්තුන ක්‍රීඩාකර එහි කඩු අටසියක් ලබාගෙන ඇති අතර ඔහුගේ හොඳම පන්දුවයිීම වශයෙන් ලුණු පනස් එකට කඩුළු නමයක් බිඳදමලා තිබෙනවා මෙහිදී ඔු ටෙස්තරං එකදී කඩුළු දහය බැගින් විසි දෙක්වතාවක් සහ ඉනිමක කඩුළු පහබැගින් හැටහත්වතාවක් දවා ගෙන තිබෙනවා. ක්තින පිටියේදී මුරලි තරග තුන්සිය පනහකට සහභාගී වෙලා එහි කඩුළු පන්සිඇති සතරක් දවා ගෙන තිබෙනවා ඔහුගේ හොඳම පන්දු ඇවීම ලකුණු තික කඩු හතක් වෙනවා මෙහි දිහු තරකදී කඩු පහබගින් දහවතාවක් බිඳ දමලා තිබෙනවා. මුරලෙගී වාර්තාවන් අතරින් ඉතා ප්‍රබල නොබිදිය හැකි ර්තාව තමයි, කඩුළු එක්දදා ස්තුන් සය හති සතක්වැනි දැවැන්ද කඩුලු සංඛ්‍යාවක් දවා ගෙන තිබීම මොකද මෙතෙක් මුරලෙගී ලෝකවර්තාව බිඳවීමට කිසිවෙකට හැකි වී නැහැ මුරලිව පන්දියවන්න අතරින් රජා කියලා කියන්න පුළුවන්. අංකේක, නට ිකටලෝව ඩිමලකුණු තිස්හතරදාස්තුන් සය පනස් හතක් සහ, ශතක සීිය ක්‍රස් කරගත් ක්‍රීඩක සචින් ටෙන්න්ඩුල්කා, සචින් ටෙන්න්ඩුල්කා කියන්නේ ක්‍රිට්ලොවේ බිහිවූ ඉතා අගනා කිසියෝකට සමාන කළ ොහැකි දක්ෂක්‍රීඩකේක් මොහ ඉන්දියනු ක්‍රීඩකයක් පන අතර ඉදාව ක්‍රිට් ක්‍රීඩා විතා උසස් මට්ටමකට එන්නේද මහුගේ පැමිණීමත් සමගම කියලා කියන්නට පුළුවන්. මොකද සචින් ටෙන්ඩුල්කා කියන්නේ එක ඉන්දියාවේ සිටිය මැශ්වවින කෙනෙක් සහ කණ්ඩාෑමට නැතුවම බැරි කීප්ලයකෙනෙක්. ක්‍රකට් ර්තාාව පොතේ සචින්ගේ ලෝකවාර්තාවන් වැඩි සංඛ්‍යාවක් එහි අඩංගුව අතර ඒවාතරින් නොබින්දිය හැකි ලකවර්තාව තමයි මහෝ ක්‍රීඩා කළ ටෙස් හා එක්දින තරංගතරින් ශතක සීයක්ක් ලබාගෙන ඇති අතර ඔහුගේ ක්‍රිට්දිවියේ ලකුණු තිස්හතරදස් තුන්සිය පනස් හතක් වැනි ැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ක්‍රෙස් කරගෙන ලකවර්තාාව පොතේ පෙරලිකාර වාර්තාවක් තැබීමට හු සමත් වී තිබෙනවා. මෙහි සඳහන් ලෝකවර්තා දහය අතරින් ඔබට වඩා කැමති ලෝකවාර්තාව මොකක්ද කියලා කමෙන් කරන්න අමතය කරන්නට එපා. ති යාලුවනේ මගේ වීඩියෝට කැමතිනම් ලයිකරන්න ෂයා කරන්න සහ මගේ චැනල්ෙ එකට සබප්‍ර් කරපුනතිය සබප්‍ර් කරන්න කියලා මං අදර සමුගන්නම් ඔබ සෑමට සුබදවසක්.